අයිබෝන් අද සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ biz247 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මාළඹේ හොරයිසන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සහ ජාත්‍යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා. අපි 2016 අයවැයට සමගාමීව පවත්වන විශේෂ සාකච්ඡා මාලාවේ දෙවැන්නමය අපි බලාපොරොත්තු වන්නේ අද අධ්‍යාපනය වෙනුවෙන් පිට රටවලට ඇදී යන අපේ මහා මුදල් සම්භාරය පිළිබඳවත් ඒ මුදල් මුදල් තුලින් අපේ රටට ලබා ගන්නට තිබෙන වාසි අපිට අහිමි වෙලා යන සම්පත් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්නට අපි ආයුබෝවන් කියවෝ පිළිගන්න අපගේ වැඩසටහනට. ඇත්තටම දැන් 2016 අයවැය ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න කියලා තිබෙන්නේ ලහිලහියේ රජය සූදානම් වෙන අයවැය ඉදිරිපත් කරන්නට. දැන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන විට අපි දත්ත විශ්ලේෂණය කරන විට අපිට පෙනෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවෙන් විශාල විදේශ විනිමයක් අධ්‍යාපනය සඳහා පිටරටවලට ඇදලා යනවා. අපේ සිසුන් පිටරටවල අධ්‍යාපනය ලබා ගන්න විශාල ධනස්කන්ධයක් මුදලක් වියදම් කරනවා. දැන් අපි සාකච්ඡාවේ මැද භාගයේදී අපි සාකච්ඡා කිරීමේ සූදානම් අපි මේ වෛත්‍රි කරන්න පුළුවන්ද කොහොමද කියන කාරණය අපිට දල වශයෙන් කියන්න පුළුවන්ද කොපමණ මුදලක් අපේ රටෙන් විදේශ රටවලට ඇදලා යනවද මේ අධ්‍යාපනය සඳහා? හොඳයි, පළවෙනි මා සූතිවන්ත වෙනවා දෙරණ නාලිකාවට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම හිතනවා රටක් විදිහට ගත්තොත් ඉතාම කාලෝචිත මාතෘකාවක්. ඒ වගේම කාලය බැලුවොත් ඇත්තරම හැමෝම ඉතා උනන්දුවෙන් මේ අයවැය පිළිබඳ බලාගෙන ඉන්න අවස්ථාවක ඉතාම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ තමයි අපි සාකච්ඡා කරන්නේ. මම හිතනවා අපි පහුගිය වසර ගාන තිස්සේම හැමෝම කතා කරේ බජට් එකක් එනකොට නැත්නම් අයවැයක් එනකොට කෑම බීම මිල ගණන් විතරයි. එහෙම නැත්නම් කෑම සඳහා කොච්චර පිටරටින් ගෙන්නනවද ඒ සඳහා යන වියදම් විතරයි. මම හිතනවා මේ පළවෙනි වතාවට තමයි නාලිකාවකින් කිසියම් වෙලාවක දැනගැනීමකට උත්සාහයක් දරන්නේ අධ්‍යාපනය සඳහා කොයිතරම් විදේශ විනිමයක් වැය වෙනවද කියන එක. ඇත්තරම අපි ගාව තියෙන වාර්තාවලට අනුව දැනට ලංකාවේ දරුවෝ 2013 දත්තවලට අනුව අවුරුද්දකට ළමයි 13,000 15,000 අතර දරුවෝ ප්‍රමාණයක් ලංකාවෙන් විදේශගත වෙනවා. මේ අතිවිශාල සංඛ්‍යාවක්. ඒ වගේම දැන් මේ වෙනකොට ඒක 18,000කට කිට්ටු වෙලා තියෙනවා. දල වශයෙන් දරුවෙක් ලංකාවෙන් පිටට යනකොට රුපියල් 120,000 25,000 දල වශයෙන් සාමාන්‍යයෙන් අරගෙන යනවා රටෙන් පිටට. එතර මේ සංඛ්‍යාව මුදලක් විදිහට ගත්තොත් දැනට වාර්තා වෙලා තියෙන දල වශයෙන් අපි විශ්වාස කරන ප්‍රමාණයට අනුව රුපියල් බිලියන 30ත් බිලියන 40ත් අතර ප්‍රමාණයක් වසරකට අධ්‍යාපනය සඳහා කියන ඍජු වේදම සඳහා එළියට යනවා. නමුත් මේට අමතරව තව ගොඩාක් දේවල් සඳහා එළියට යනවා. ඒ දරුවන්ගේ නඩත්තුව සඳහා, ඒ දරුවන්ගේ ඉඳුම් හිටුම් කෑම බීම සහ අනිකුත් අධ්‍යාපන සඳහා අවශ්‍ය වෙන වේදන් සඳහා තව සමාජයට වාර්තා නොවිච්ච මුදල් ප්‍රමාණයක් දෙමෝපියන්ට යවන්න සිද්ධ වෙලා තියෙන විවිධාකාරවලින්. ඒතර මේ කොයි අතින් බැලුවත් අවසානයේදී අපෙන් එළියට ගිහිලා තියෙන අතිවිශාල ධනස්කන්ධයක්. මම හිතනවා ජාතියක් විදිහට රටක් විදිහට මේ ගැන ඉතාම ගැඹුරින් කල්පනා කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. මොකද තවදුරටත් අපිට විදේශ රටවල් දියුණු කරනවද නැත්නම් පෝසත් කරනවද, එහෙම නැත්නම් මේ ගලා යන මහා ධනස්කන්ධය නවත්තලා කිසියම් බුද්ධිමත් නැත්නම් කතිකාවක් තරකානුකූල කතිකාවක් අපේ රට තුළ ඇතිවිය යුතු ඉතාම කාලෝචිත වෙලාවක් කියලායි මම හිතන්නේ. මම හිතනවා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මෙම රයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් කරලා තියෙන ප්‍රමාණය අඩු වශයෙන් 2/3 ඉඳලා 3/4 වෙනකම් වැඩි වෙයි කියලා ජාතික නිෂ්පාදනයෙන්. එහෙම වුණොත් එය මම හිතනවා රට වෙනුවෙන් කරන මහා කර්තව්‍යයක්. මොකද අපි දන්නවා රටක් හදන්න නම් ජාතියක් හදන්න නම් මොය අනිත් කිසිවකට ආයෝජනය කළ වැඩක් නැහැ. ආයෝජන කළ යුත්තේ අධ්‍යාපනයට. ඔබ සඳහන් කළා රුපියල් බිලියන 30ක පමණ මුදලක් මේ වසරකට, කියන්නේ 2013 දත්ත ඔබ ඉදිරිපත් කළේ පිටරටට මේ අධ්‍යාපනය සඳහා ගලාගෙන යනවා කියලා. අපිට වෙන් වශයෙන් කියන්න පුළුවන්ද මේ එක එක ශිෂ්‍යෝ දැන් ඉංජිනේරු ශිෂ්‍යයෙකුට වෛද්‍ය ශිෂ්‍යයෙකුට කොපමණ මුදලක් ඔවුන් වියදම් කරන්නට අවශ්‍යයි පිටරට අධ්‍යාපනය ලබා ගන්න? මම හිතනවා ඒක දැනගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම අපි හිතුව යුරෝපාකරයේ අධ්‍යාපනය ලබනවා නම් කිසියම් දරුවෙක් වෛද්‍ය උපාධියක් සඳහා ඒ සඳහා අවසර 6ක් ගත වෙනවා. දල වශයෙන් එවැනි රටක වෛද්‍ය උපාධියක සාමාන්‍ය පිරිවැය වසරක ඩොලර් 30,000 40,000 වෙනවා. අපි මේ කතා කරන්නේ අවුරුද්දකට 160,000 නැත්තම් අවුරුද්දකට 170,000 එක ළමයෙකුට, එක දරුවෙක් සඳහා එක වසරකට වෛද්‍ය උපාධියක් සඳහා. එවැනි වසර 6ක් කියලා කියන්නේ අපිට තේරෙනවා අඩු වශයෙන් රුපියල් මිලියන 20ක 22ක වියදමක් අධ්‍යාපනය සඳහා ඍජුව පාඨමාලා ගාස්තු සඳහා පමණක්.
නමුත් ඉතින් අමතරව වසරකට තව ඩොලර් 10000ක් විතර වැය වෙනවා කෑම බීම ඉඳුම් හිටුම් වලට. ඒ නිසා අපිට තේරෙනවා එක දරුවෙක් වෙනුවෙන් මිලියන 30ක් නැත්තම් රුපියල් කෝටි 3ක් වැය වෙනවා දෙමව්පියෙක් අතින්. එහෙම දෙමව්පියෝ ලංකාවෙන් සාමාන්‍ය යුරෝපයේ රටවල් මම සඳහන් කළොත් ඕස්ට්‍රේලියාවට එංගලන්තයට ඇමරිකාවට දැනට ළමයි 12000ක් වසරකට යනවා. ලංකාවේ මේක ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන් ඕනෑම මේ වැඩසටහන අරබණ කෙනෙකුට යුනෙස්කෝ ආයතනය විසින් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. ඒ යුනෙස්කෝ වෙබ්සයිට් අඩවියේ ඔබ ඇතුළත් වුණොත් ඔබට බලා ගන්න පුළුවන් වාර්ෂිකව එක එක රටෙන් ලෝකයේ එක එක රටවල් වලට යන ශිෂ්‍යයන්ගේ දත්ත සංඛ්‍යාව. ඒ අනුව ලංකාවේ 2013 වාර්තා වෙලා තියෙනවා ශිෂ්‍යයන් 15000 මෙලෙස ලංකාවෙන් එළියට ගිහින් තියෙනවා. එහෙනම් අඩුම වශයෙන් දල වශයෙන් උපාධිය වෛද්‍ය උපාධිය හදාරන ශිෂ්‍යෙක් අඩුම වශයෙන් මිලියන 20ක් මිලියන 30ක් ඒ තමාගේ පාඨමාලාව සඳහා වැය වෙනවා. ඉංජිනේරු වගේ පාඨමාලාවක් නැත්නම් ව්‍යාපාර කළමනාකරණය පරිගණක තාක්ෂණය කරන ශිෂ්‍යෙක් ඉන්නවා නම් අවුරුද්දකට ලක්ෂ 20ක් 25ක් අනිවාර්යයෙන්ම වැය කරන්න සිද්ධ වෙනවා. දැන් ඇත්තටම අපි ලංකාවේ වර්තමානයේ ඇත්තම රුපියල අප්‍රමාණ වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩොලර් හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙනවා. අපේ මැද පෙරදිග රැකියා කරන අම්මලා ඒ වගේම ඒ නංගිලා අක්කලා ලංකාවට උපයා දෙන ඒ ඩොලර් ප්‍රමාණය ඒ වගේ ප්‍රේෂණ වලින් එන ඩොලර් වලින් තමයි අපේ ඩොලර් හිඟය පියවගන්නේ. දැන් ඔබ සඳහන් කරන ආකාරයට රුපියල් බිලියන 30ක් වගේ අති දැවැන්ත ධනස්කන්ධයක් පිටරට රැදී ගෙනනවා මේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන රටවල් වල අධ්‍යාපනය ලබන්න. දැන් අපි ආධාර සමූලුවකදී ලංකාවට ලැබෙන්නේ ඩොලර් බිලියන 2ක් වගේ ඊට ආසන්න මුදලක් තමයි ආධාර සමූලුවක් අපි පවත්වල පවා අපට රට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම දැන් මේ විශාල මේ ප්‍රශ්නේ අපි මම හිතන්නේ වැඩිපුර කතා කරා කියලා මෙතෙක් කල්. මේ මුදල් ඉතිරි කර ගැනීම කතරම් වැදගත්ද රටකට අපේ රටේ සංවර්ධනයට? පැහැදිලිවම ඉතින් රුපියල් බිලියන 40ක් කියන්නේ මම හිතන්නේ අපේ සම්පූර්ණ අයවැය ගත්තත් ඒකින් සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයක්. අපි අමාත්‍යාංශයක් ගත්තොත් සමහරවිට ඒකට වෙන් වෙන්නේ රුපියල් මිලියන 800යි මිලියන 1000යි උපරිම බිලියනයයි දෙකයි සාමාන්‍ය මේ අමාත්‍යාංශවලට. ඉතින් එතකොට එහෙම බලන් ගියාම රුපියල් බිලියන 40ක් කියන්නේ මම හිතනවා අති විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් විශාල මුදලක්. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් වාර්තා වෙලා තියෙන මුදල පමණයි. මීට වඩා මම හිතනවා මේ ඊටත් වඩා වැඩි මුදලක්. ඉතින් ඉතන මම හිතනවා මම එකයි කිව්වේ ඉතාලම කාලෝචිත නැත්නම් ඉතාලම අවස්ථාව පැමිණිලා තියෙනවා අපිට මේ ගැන ඉතාලම ගැඹුරින් අධ්‍යයනයක් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න, කතිකාවතක් කරන්න. ඇයි අපේ මේ ධනය අපි මෙතරම් පිටරටකට යවන්නේ? ඇයි අපිට මේ ධනය ලංකාව තුළ ඉතුරු කරගන්න බැරි? අපි ධනය විතරක් නෙවෙයි යවන්නේ, අපි අපේ හොඳම දරුවෝ ටිකත් පිටරට අරිනවා. මේ අය එන්නේ නෑ ආපහු. එතකොට බුද්ධි ගලණයකුත් අපි දැනුවත් හෝ නොදැනුවත් අතිවිශාල වශයෙන් සිදු වෙනවා. අපිට ඊළඟට එතන පොඩි ඍජුවක වක්‍රාකාරයෙන් කිව්වොත් පොඩි සංස්කෘතික සෝදාපාලුවකුත් සිද්ධ වෙනවා. අපි අනවශ්‍ය පරිදි අවශ්‍ය නැති කාල සීමාවදී මේ පුංචි දරුවන් යැවීම තුළ ඒකත් අපි හොඳින් සලකලා බලන්න ඕන කාරණයක්. මොකද අපිට දක්ෂයෝ අවශ්‍යයි. මේ රට ඉන්නේ ඉතාම දියුණු වෙන වකවානුවක. අපිට මේ දරුවන්ගේ බුද්ධිය නැත්නම් මේ බුද්ධිමත් දරු කොටස ලංකාව තුළ තියාගෙන අපිට වැඩක් ගන්න පුළුවන් අවස්ථාව පවා අහිමි කරගෙන ඒ දරුවෝ වෙනත් රටවල් වල ගිහිලා දක්ෂයෝ වෙලා ඒ අදාළ වෙනත් රටවල් දියුණු කරන්න උත්සාහ කරනවා මිසක් තමාගේ ඉපදිච්ච මව්බිමට ඒ ශක්තිය ඒ දායකත්වය දීමේ ප්‍රමාණය අඩුකමකුත් මේකින් සිද්ධ වෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ biz247 කතාබහ සමග. අද අප සමග කතාබහේ සිටින්නේ හොරයිසන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ වගේම හොරයිසන් ජාත්‍යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා. ඇතරම දැන් මේ මාතෘකාව ගැන කතා කරමින් යනකොට දැන් කෙනෙකුට නගන්න පුළුවන් තර්කය තමයි අපි අපේ දරුවෝ පිටරට යවන්නේ ඉතාම උසස් අධ්‍යාපනයක් ලබා දෙන ලංකාවේ නැහැ එහෙම ආයතන, ලංකාවේ එහෙම ගුණාත්මක තත්ත්වයක් නැහැ. දැන් අපි මේ වගේ යෝජනාවක් කරනකොට මේ මුදල් ඉතුරු කළ යුතුයි රටේ සංවර්ධනයට ඉතා වැදගත් කියන කාරණේ අපි ඉදිරිපත් කරන අතරම අපිට මේකට විසඳුමක් විදිහට ලංකාවේ දේශීය වශයෙන් මෙවැනි අධ්‍යාපනයක් අපි වර්ධනය කිරීම වැදගත් වෙනවා. ඔබ ජාත්‍යන්තර පාසලක ඒ වගේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක සභාපතිවරයා. පුළුවන් අපිට මේක කරන්න? මම හිතනවා පුළුවන්. විශේෂයෙන්ම දැනට මේ වෙනකොට අපේ
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඍජුවම විදේශ විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා ඒ අයගේ විශ්වවිද්‍යාල උපාධිය මෙහි පවත්වාගෙන යන ආයතන. එම ආයතනත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දැනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් මගින් පිළිගත් පෞද්ගලික උපාධි ප්‍රදාන කිරීමේ ආයතන සහ එසේ පිළිගැනීමට ලක් නොවෙච්ච. ඒ වගේම දැනට තියෙනවා නව ප්‍රවේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ඍජුවම පිළිගැනීමට සහ තත්ත්ව පරීක්ෂණයකට ලක් කරන පෞද්ගලික ආයතන නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතන කීපයක්. ඒ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දෙමෝපියන්ට තමාගේ දරුවන්ව පිටරට අරින් නැතුව ඉතාම ඉහළ ගුණත්වයෙන් යුතු ආයතන තෝරාගෙන එම තෝරාගත් ආයතන සඳහා දරුවන් යොමු කරන්න දිරිමත් කරන්න. ඉතින් මම හිතනවා මේ වර්ග දෙකේම දැනට විශාල සේවයක් රටට සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා අපි ඒ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනහිල්ලා ඒ පළවෙනි වර්ගයෙන් සඳහන් කරපු ඒ ඍජුවම විදේශ විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා මෙහි උපාධිය පවත්වගෙන ආයතනවලත් තත්ත්වයේ ගුණාත්මකභාවය වැඩි කරන්න කිසියම් ක්‍රමවේදයක් හැදුවොත් ඒ වගේම දැන්ට පිළි අරගෙන තියෙන උපාධි ප්‍රදාන කිරීමේ ආයතන හතර හෝ පහ තවදුරටත් වර්ධනය කරලා තවත් ආයතන කීපයකට හෝ එවැනි ආයතන රාශියකට ලංකාව තුළ ව්‍යාප්ත වෙන්න ඉඩ දීලා හැබැයි මම මෙතින් ඉතා පැහැදිලිව කියනවා ගුණත්වය තත්ත්වය පහසුකම් පිළිබඳව ඒ වගකීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තහවුරු කරන නිසා කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. එවැනි ආයතනවල අධ්‍යාපනය ලබන්න විදේශ රටකට යනවා වගේම සියලු පහසුකම් මේ ආයතනවල තියෙනවා. දැනට අපි දන්න තරම් එවැනි ආයතන පහක් හෝ හයක් ලංකාවේ තියෙනවා. මම නියෝජනය කරන හොරයිසන් කැම්පස් එකත් දැනට අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම එපමණක් අපි නවතුරුන්නේ දැනට අන්තර්ජාතික වශයෙන් අපි ආසියානු පැසිෆික් කලාපීය නිදහස් ඒ කවයේ නැත්නම් ක්වොලිටි කවයේ අපි සමාජිකයෙක් වෙලා ඉන්නවා. ඊට අමතරව කොමන්වෙල්ත් යුනිවර්සිටි රෙජිස්ටර් කියන එක Commonwealth University ගේ අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පෞද්ගලික ආයතන උනත් ඉතාම හොඳින් ක්වොලිටි එකක් තත්ත්වයක් පවත්වාගෙන යනවා නම් එවැනි ආයතන වර්ධනය කිරීම තුළින් මම හිතනවා මේ රටට අහිමි වෙන අති විශාල ධනස්කන්ධය මේ රට තුළ නවත්වාගෙන ඒ දෙමව්පිය බලාපොරොත්තු වෙන හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට දීමේ හැකියාව තියෙන බව මා ඉතාම තදින් විශ්වාස කරනවා. ඇත්තටම දැන් ලංකාව අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් කිරීමේ උපාය මාර්ගයක් තිබුණා. පසුගිය රජයේ ඒ සඳහා උත්සාහ කළා. මම හිතන්නේ වර්තමාන රජය වුණත් ඒ උත්සාහය සිටිනවා. දැන් ඇත්තටම දැන් ඔබ කියන ආකාරයෙන් දැන් අපි විදේශ විනිමය පිටරට ගලා යාම නතර කිරීම කරන අතරම මේක දිගු කාලීන වශයෙන් ලංකාවට විදේශ විනිමය උල්පතක් කර ගැනීම අවස්ථාවක් තිබෙනවා. දැන් මේ ගමනට අවතීර්ණ වුණා. පැහැදිලිවම දැන් ඇත්තටම මම හිතනවා ඒක ඉතා වැදගත් අපි සාකච්ඡා කරපු යුතු මාතෘකාවක් තවත්. දැන් මේ මම කියපු අර පිළිගත් පහසුකම් සහිත වර්ගීකරණයකට හෝ නැත්තම් ගුණාත්මක බව තහවුරු කරපු ආයතන දැනටත් විදේශ ශිෂ්‍යුන් ඉන්නවා. දැන් උදාහරණයක් කියන්න අපේ ආයතන තුළ ගිය වසරේදී තුර්කියෙන් ළමයි 25ක් ඇවිල්ලා අධ්‍යාපනය ලැබුවා. ඊළඟට දැනට අපිට මාලදිවයිනේ ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඉන්දියාවෙන් ළමයි ඉන්නවා. ඉතින් අපිට මං හිතනවා කලාපයේ මේ තියෙන අපේ රටේ තියෙන අද නිදහස්භාවය දේශපාලන වශයෙන් වෙච්ච පරිවර්තන ඊළඟට යුද්ධයක් නැති ඉතාම හොඳ සමාජයක් තියෙන අවස්ථාවක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන රටක මේ කලාපය තුළදී අපිට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් ඉන්දියාවෙන් ළමයි ගෙන්නන්න පකිස්තාන්වල ළමයි ගෙන්නන්න ඒ වගේ මේ කලාපය තුළ තියෙන රටවල් වලින් ළමයි ගෙන්නීමේ හැකියාව තියෙනවා. මං හිතනවා අපි ආයුත්තේ එතනටයි. ඉතින්දී අපි ප්‍රශ්න දෙකක් විසඳනවා. එකක් තමයි ලංකාවෙන් පිටට ධනය යන එක. ඊළඟට අපිට අවස්ථාවක් නිර්මාණය වෙනවා ලංකාවට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න ඒ ශිෂ්‍යයින්ට. දේශීය මං හිතනවා ආසියාති කලාපය විතරක් ගැන අපි හිතන්න ඕනේ නැහැ. අපිට තියෙනවා මිඩ්ල් ඊස්ට් නැත්නම් අපි මැද පෙරදිග කලාපේ අපේම දරුවෝ ඉන්නවා. එහෙ ගිහිල්ලා මිලියන ගාණක් වැඩ කරනවා. ඒ අයගේ දරුවෝ ඉන්නවා. ඒ අයව නැවත වරක් ගෙන්වා ගත්තොත් අපිට විශාල ආදායමක් ලංකාව තුළ ඉතුරු කරන්න පුළුවන්. මොකද හේතුව ඒ අයට සිද්ධ වෙලා තියෙනවා එහෙ තියෙන විශ්වවිද්‍යාලවල දරුවන්ට අධ්‍යාපනය දෙන්න. ඒකෙන් විශාල මුදලක් ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා එහෙ නතර කරගන්න. නමුත් ඒ සල්ලි අපිට මෙහෙට ලංකාවට නැවත වරක් ගේන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපිට අවශ්‍ය වෙන්නේ සැලැස්මක්. ඒ සැලැස්මට අපේ ජාතිය නැත්නම් අපේ දෙමව්පියන්ගේ සහයෝගය අවශ්‍යයි. අපි රට ගැන හිතන්න ඕනේ, ඉදිරිය ගැන හිතන්න ඕනේ. හුදෙක් තමාගේ දරුවාගේ අධ්‍යාපනය පමණක් හිතලා පිටරට අරිනවා වෙනුවට සමස්ත රට ගැන ඉදිරි අවුරුදු 5 10 අපි හිතුවොත් මම හිතනවා අපිට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ලංකාවේ තියෙන ආදායම් ලැබීමේ ප්‍රබව වලින් තුන්වැනි ස්ථානයට අවුරුදු 5 ගේන්න පුළුවන්.
කියලා මම ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්ව නැවතත් සාකච්ඡාව සමග.